අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරයෙන් පිළිගන්නවා. අද අපි මුදෝපු කිරි හදන්න යන්නේ. අපි මුදෝපු කිරි හදන්න යන්නේ එළදෙනකින් ගත්ත කිරි වලින්. ඒ කියන්නේ එළදෙනයි මීදෙනයි කියලා වර්ග දෙකක් ඉන්නවා. මම මෙහෙම කියන්නේ අපේ ඉස්කෝලේ යන දුවල පුතාලා මේ වීඩියෝ එක බලනවා නම් එයාලට දැනගන්නයි. මෙතන වම් පැත්තේ ඉන්නේ එළදෙන. දකුණු පැත්තේ ඉන්නේ මීදෙන. අපි අර කඩෙන් ගේන කිරිහට්ටි සමහර විට ඒවයි දාලා තියෙන මී කිරි කියලා. ඒ මී කිරි අර මීදෙනගෙන් ගත්තු කිරි. ඒක නිසා තමයි ඒවලට මී කිරි කියන්නේ. මේක එළදෙනගෙන් ගත්තු කිරි නිසා අපි මුදෝපු එළ කිරි කියලා කියනවා. මේ බෝතලේ තියෙන්නේ උණු කරපු කිරි. ඒකේ ගහලා තියෙනවා පාස්චරීකృత කිරි කියලා. මේ කිරි ලීටරයක් මෙතන තියෙනවා. මේ ලීටරේම මම දැන් වාජනයට දා ගන්න යන්නේ. දැන් මම බෝතලේ හොඳට හොල්ලලා ඒක වාජනයට දා ගන්නවා. මේක දැන් අපි ගොඩාක් උණු කරන්නේ නැහැ. මොකද උණු කරලා තියෙන කිරි එකක් නිසා. කිරි එක මිදෙන්න ඕනේ කරන උණුසුම එනකන් විතරයි අපි උණු කරන්නේ. ඒ උෂ්ණත්වය අපි දැනගන්නේ කොහොමද? යන්තම් රත් වෙනකොට අපි පොඩ්ඩක් අරගෙන පිටියල්ලට දාලා බලනවා කොහොමද රස්නේ කියලා. චූටි බබෙක්ට බොන්න පුළුවන් ගානට තියෙනවා නම් ඒ ප්‍රමාණය හරි. බැරි වෙලාවත් අපි උණු කරපු නැති කිරි ගෙනාවා නම් ඒ කියන්නේ අමු කිරි කියලා කියන්නේ. එළදෙනගෙන් ගත්තු කෙලින්ම ගත්තු කිරි. ඒව උණු කරලා නැහැ. එහෙනම් අපි හොඳට නටනතුරු උණු කරව ගන්න ඕනේ. උණු කරලා අර ප්‍රමාණය මං අර කලින් කිව්වේ බබෙක්ට බොන්න පුළුවන් ගාන අන්නේ ඒ ගාන වෙනකන් නිමෙන්න හරින්න ඕනේ. දැන් මේ තියෙන්නේ කඩෙන් ගෙනාපු කිරි හට්ටියක්. කඩෙන් ගෙනාපු කිරි එක ශීතකරණයේ තිබිලා අපි එළියට ගත්තනම් සීතල යනකන් කාමර උෂ්ණත්වයට එනකන් ඒ කිරි එක එළියෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ කිරි එකට දාන්න අපි පාවිච්චි කරන්නේ. ඇත්තටම කිරි ලීටරයකට තේ හැඳි දෙකයි අවශ්‍ය. ඒ නිසා අපිට කිරි හට්ටියක් ගේන්න ඕනේ නැහැ. පුංචි කිරි ඇතිලි තියෙනවා රුපියල් 40ට වගේ කඩේ. අන්න ඒ වගේ එකක් ගෙනවොත් හොඳටම ඇති. හොඳට මතක තියාගන්න සමහර තැන්වල තියෙනවා කල් තියාගන්න විවිධ දේවල් දාපු මුදෝපු කිරි. ඒ වගේව ගත්තොත් ඒකෙන් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ විශ්වාසවන්ත තැනකින් මුදෝපු කිරි ගන්න. දැන් මෙතන කිරි ලීටරයක් තියෙනවා. මේ ලීටරේ කෝප් එකටයි අපි වක් කරන්නේ. ඒ වගේම ඒක දැන් අර ඇතිලි දෙකට දාගන්නයි යන්නේ. ඒ ඇතිලි දෙක හොඳට පිරිසිදු වෙන්න ඕනේ. හොඳට උණු වතුරෙන් තම්බලා පිරිසිදුව තියෙන ඇතිලි දෙකක් වෙන්න ඕනේ. ඇතිලි අපිරිසිදු වුණොත් පුස් අල්ලනවා. දැන් මිලිලීටර් 500ක් එකකට දැම්ම අනිත් මිලිලීටර් 500 අනිත් ඇතිලියට දානවා. දැන් අපි කඩෙන් ගෙනාපු මුදෝපු කිරි තේ හැඳ මේ දෙකටම දානවා. දාලා කලවම් කරනවා. කලවම් කරේ නැතත් කමක් නැහැ. එහෙම දාලා පොලිතින් එකකින් මේ වගේ වහලා රබ බෑන්ඩ් එකක් දාලා වහලා තියෙනවා. ඒ වගේම දැනගත යුතු දෙයක් තමයි ලංකාවේ විවිධ පළාත්වල එකම කාලයකදී උෂ්ණත්වයන් වෙනස් වෙනස්ව පවතිනවා. හුඟා උෂ්ණත්වයේ තියෙන පැත්තක නම් පැය 4ක් 5ක් යනකොට ඊටත් කලින් වුණත් මේක මිදෙනවා. සීතල පළාතක නම් ඒක මිදෙන්න ගොඩාක් වෙලා යනවා. ඒ නිසා ගෙයි හුඟක් රස්නේ තියෙන තැනක් හොයලා ඒ වගේ තැනකින් මේක තිබ්බොත් ඉක්මනින් මුදව ගන්න පුළුවන්. දැන් අපි පැය 6කට පස්සේ මේක අරින්න යනවා කොහොමද කියලා බලමු. බලමු කොයි වගේද මිදිලා තියෙන්නේ කියලා අපි කිරි ටික. දැන් මේ මුදුවපු කිරි එකෙන් තේ හැඳි දෙකක් අරන් තියාගන්න ආයෙත් කිරි මුදුනකට දාන්න. එතකොට කඩෙන් ගන්න ඕනෙ වෙන්නේ නැහැ. ආ බලමු හොඳ උක්කුවට තියන දැක්කද ඒක තදට උඩට ආපු හැටි. හොඳයි අනිත් එක බලමු. ඕ ඒකත් හොඳ උක්කුවට තියෙනවා. ඔයාලා ගෙදරදි මේ වගේ හදලා මටත් විස්තර කියන්නකෝ. මං දැන් කිරි පැණි කන්නයි යන්නේ. ඕ පැණි ටිකකුත් දැම්මා. බලමු රස කොහොමද කියලා. හරිම රසයි. අපේ අම්මා channel එකේ ඔයාලට ප්‍රයෝජනවත් වෙන තවත් බොහෝ වීඩියෝ තියෙනවා. ඒවත් බලලා ඒවයිනුත් යමක් ඉගෙන ගන්න.
ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න කමෙන්ට් කරන්න යාළුවොත් එක්ක ෂෙයා කරන්න ඉදිරියේදී ඉන්න වීඩියෝ බලන්න අපේ අම්මා channel එකට subscribe වෙන්න।